හරි, ලීන් කන්සෙප්ටින් සිංහල පාඩම් මාලාවේ දෙවැනි පාඩමට ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම පළවෙනි වීඩියෝ එකේ සඳහන් කළා වගේම මෙම වීඩියෝ එක තුළින් ඔයාලට ලීන් සංකල්පයට එන ප්‍රධාන මාතෘකාවක් වෙන නාස්තිං හත නැත්තම් සෙවන් වේස්ට් එහෙම නැත්තම් ජපන් භාෂාවෙන් අපි කියන මූඩා ගැන පැහැදිලි කිරීමක් කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මේ යටතේ අපි අඳුනාගනිමු මොනවාද මේ නාස්තිං හත කියන එක. ඒ යටතේ පළවෙනි එක ප්‍රවාහන නාස්තිය ට්‍රාන්ස්පොර්ටේෂන්, දෙවෙනි එක අනවශ්‍ය තොග ඉන්වෙන්ටරි, තුන්වෙනි එක අනවශ්‍ය චලන එහෙම නැත්තම් මෝෂන්, හතරවෙනි එක බලාගෙන සිටීම එහෙම නැත්තම් වෙයිටින්, පස්වෙනි එක වැඩිපුර නිෂ්පාදනය කිරීම එහෙම නැත්තම් ඕවර් ප්‍රොඩක්ෂන්, හයවෙනි එක වැඩි වැඩ කිරීම එහෙම නැත්තම් ඕවර් ප්‍රොසෙස්, හත්වෙනි එක අපිට දෝෂ සහිත නිෂ්පාදන ඩිෆෙක්ට් රිවර්ක් යනුවෙන් මේ ආකාරයට අපිට නාස්ති අත හඳුන්වන්න පුළුවන්. හරි, අපි මේ එකින් එක විග්‍රහ කරලා බලමු. පළවෙනිටම අපි යමු. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මේ නාස්තිං හත ඔයාලට සරලවම ටිම් වුඩ් කියන නාමයෙන් මතක තියාගන්න පුළුවන්. මේ ටිම් වුඩ් කියන නාමය හැදිලා තියෙන්නේ මේ නාස්තිං හතේ මුල් අකුරු වලින්. ඉතින් ඔයාලට ලේසියෙන් ටිම් වුඩ් මතක තියාගත්තම මේ නාස්තිං හත මතක තියාගන්නට පහසුයි. හරි, අපි යමු දැන් මේ කියන ප්‍රවාහන නාස්තිය පළවෙනි නාස්තියට. අපි මුලින්ම අර්ථ දැක්වීමට යමු. යම් භාණ්ඩයක අනවශ්‍ය චලනයක් හෝ චලිතයක් වේ නම් එය ප්‍රවාහන නාස්තියක් ලෙස හැඳින්වේ. ඔයාලට ඉංග්ලිෂ් ඩිෆිනිෂන් එකත් බලා ගන්න පුළුවන්. අපි මේක විග්‍රහ කරගමු. අපි හිතමු අපි යම් කිසි ගබඩාවක බර්ඩ් ඩයි වියූ එකක් එහෙම නැත්නම් කුරුල්ලෙක් අහසින්නම් බලනවා වගේ දර්ශනයක ඉඳන් බලනකොට අපි මේ වගේ උදාහරණයක් ගමු. අපි හිතමු මේ ගබඩාවට ලොරියකින් යමක වගේ යම් වාහනයකින් බඩු කෙන් බාණ්ඩ ගේනවා. ගෙනල්ලා මේ බාණ්ඩ ගෙනත් ඊට පස්සේ මේක ආරක්ෂක අංශයක් කරා යන්න ඕන. අපි ආරක්ෂක අංශයේ සිකියුරිටි චෙක් එකක් හරහා ගිහිල්ලා තමයි අපි ගබඩා වෙන්න ඕනේ. ඉතින් මේ බඩු ටික බාලා ඊට පස්සේ යම් වක්‍රාකාරයකින් ආරක්ෂක අංශය වෙත ගිහිල්ලා ඊට පස්සේ නැවත ගබඩා කරන ස්ථානයට යනවා. ඉතින් බැලු බැලමුටම මතක තියාගන්න අපි මේක බලන්නේ කුරුල්ලෙක් බලන වගේ ඉහළ ඉඳලා. ඉතින් අපිට බැලු බැලමුට තියෙන වැඩි දුරක් යන්න මේකට වක්‍රාකාර මාර්ගයක්. සමහර විට අපිට ගබඩා අංශයේ සාමාන්‍ය මට්ටමේදී මේ පේන්නේ නැහැ. මොකද තියෙන බිත්ති සහ අනිත් තියෙන ආමුද්‍රව්‍ය උපකරණත් එක්ක අපිට සමහරවිට මේ වක්‍රාකාර පිටිම එකපාරම අඳුනා ගන්න අමාරු. අපිට හැබැයි බැලු බැලමුට උඩ ඉඳලා බැලුවම පේනවා මේ වක්‍රාකාර මාර්ගික තමයි අපි යන්නේ. හැබැයි අපි මේ තියෙන ආරක්ෂක අංශේ මෙතන මේ පරීක්ෂණය කරන තැන පරීක්ෂා කරන තැන අපිට පුළුවන් නම් පොඩ්ඩක් විතර පහලට කරගන්න අපිට තේරෙනවා මෙයා මේ වක්‍ර මාර්ගයක ඍජු මාර්ගයක් කරා මෙයාලට ගබඩා අංශයට යන්න පුළුවන්. ඇත්තට මෙතනදී අඩු දුරක් තමයි යන්න වෙන්නේ. ඉතින් අපි මේ චලිත දෙක දිහාම බැලුවම අපිට ඉතාම පැහැදිලි මේ පළවෙනි චලිතය රතු පාටින් ලකුණු කරලා තියෙන චරිතය ඇත්තටම අනවශ්‍ය චලිතය. මොකද අපිට අර පහළ ආකාරයට ඍජු මාර්ගයක් දොස්සේ මේ ගමන යා හැකිව තිබුණා. ඉතින් මේ වගේ දෙයකදී අපි මේ ඉහළ චලිතය ඇත්තටම ප්‍රවාහන ට්‍රාන්ස්පෝර්ටේෂන් එකේ වේස්ට් එකක් එහෙම නැත්නම් ප්‍රවාහන නාස්තියක් විදිහට හඳුන්වනවා. ඉතින් මම හිතනවා ප්‍රවාහන නාස්ති ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. අපි යමු ඊළඟ නාස්තියට අනවශ්‍ය තොග එහෙම නැත්නම් ඉන්වෙන්ටරි. අර්ථ දැක්වීම බලමු. යම් අමුද්‍රව්‍ය පාර්ශ්විකව නිමවා ඇති භාණ්ඩයක් හෝ මුළුමනින්ම නිමවා ඇති භාණ්ඩය වටිනාකමක් එකතු නොකරන අවස්ථාවක පවතී නම් එය අනවශ්‍ය තොග ලෙස හඳුන්වන්න පුළුවන්. හරි, අපි මේ පැහැදිලි කරගමු යම් උදාහරණයක. අපි තුමු යම් කිරිපිටි කර්මන්ත ශාලාවක් තියෙනවා. මේ කිරිපිටි කිරි පැකට් බවට පත් කිරීම තමයි මෙහි කාර්ය වෙන්නේ. අපි හිතමු සතියකට පාරිභෝගික අවශ්‍යතාවය පැකට් 500ක්. හැබැයි සතියක නිෂ්පාදනය පැකට් 1000. දැන් මේක වටිනාකමක් එකතු කරනවද නැද්ද කියන දේ අපි විමසා බලමු. ඔයාලට පළවෙනි පාඩමේ මතක නම් වටිනාකමක් එකතු කරන පළවෙනිටම ෂේප් ෆෝම් ෆන්ක්ෂන් එහෙම නැත්නම් මේ ලාක්ෂණික වෙනස් වෙන්න ඕන. ඉතින් මේ පළවෙනි පැකට් 1000 ගත්තොත් එම් පැකට් 1000ෙදිම කිරිපිටි තත්ත්වයේ තිබ්බව පැකට් බඩට පත් වෙන නිසා ලාක්ෂණික වෙනස් වී තිබෙනවා. දෙවෙනි එක තමයි කස්ටමර් willing to pay එහෙම නැත්නම් කස්ටමර් ගෙවන්න කැමති වෙන්න ඕන. නමුත් මේ අවස්ථාවේදී අපි දන්නවා සතියක පාරිභෝගික අවශ්‍යතාවය පැකට් 500ක් නිසා පාරිභෝගිකයක් ගෙවීමට කැමති වෙන්නේ පැකට් 500කට පමණයි. ඉතින් ඒක නිසා අපිට ඊටාම පැහැදිලි පැකට් 500ක් වටිනාකමක් එකතු නොකරන තත්ත්වයේ පවතිනවා. මේ එකතු නොකරන වටිනාකමක් එකතු නොකරන තත්ත්වයේ පවතින පැකට් 500 අනවශ්‍ය තොග ලෙස මේ අපේ ගබඩාංශයේ ගොඩ ගැහිලා තියෙන්න පුළුවන්. මේ විශේෂ
අපිට කියන්න පුළුවන් අවාසිදායක තත්ත්වය තමයි සමහර ආයතන තියෙනවා එයාලගේ එම ඉඩ නෙමේ තියෙන එයාලා තවත්තර සල්ලි දීලා තව වෙනත් අයගේ ඉඩ තමයි අරන් දීලා තියෙන්නේ අරන් තියාගෙන ඉන්නේ එයාලගේ බඩු ගබඩා කරන්. ඉතින් මේ වගේ අවස්ථාවක් වුණොත් මෙතනදී නිකන් අනවශ්‍ය වියදමක් එයාලට යනවා. ඒ වගේම තමයි අනවශ්‍ය විදිහට නිෂ්පාදනය කළ වැඩි කාලයක් තියන් සිටීම තුළින් සමහරට කල්ලිකුත් වීමක් පවා සිදු වෙන්නට පුළුවන්. ඉතින් අනවශ්‍ය දුක කියන නාස්තිය ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා මේ තුළින්. හරි, ඊළඟ නාස්ති තම අනවශ්‍ය චලන, එහෙම නැත්තම් මෝෂන්. යම් පුද්ගලයෙකුගේ චලනයක් සිදුවේද එම චලනයේ වටිනාකමක් එකතු නොකරන්නේ නම් එය අනවශ්‍ය චලනයක් විදියට හඳුන්වන්න පුළුවන්. හරි, මොකද්ද මේ කියන්නේ? අපිටම අපි සාමාන්‍ය ගෙදරදී ඇඳේ අපි පාඩම් කර කර ඉන්නවා. හැබැයි අපේ තාත්තා දන්නවා. දැන් අපි මේ මම උදාහරණයක් විදියට කියන්නේ, තාත්තා දන්නවා දැන් මම ඇඳේ ඉඳගෙන ඉන්නේ පාඩම් කරොත් ටික වෙලාවකින් නිදා ගන්නවා. ඉතින් තාත්තා මට කියනවා මේසෙට ගිහිල්ලා පාඩම් කරන්න කියලා. මේ අවස්ථා දෙක බැලුවොත් එහෙම ඉතාම පැහැදිලි. පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේදී අපි ඉන්න ස්වභාවය වෙනස් වී තිබෙන නිසා අපි අර shape form function කියන දේ සිද්ධ වෙලා තියෙනවා වටිනාකමක් එකතු කරන දෙයකට සාපේක්ෂව. හැබැයි දෙවෙනිදී තමයි මෙතනදී අපේ කස්ටම, එහෙම නැත්නම් අපේ පාරිභෝගික වෙන්නේ තාත්තගේ අවශ්‍යතාවය තමයි අපි මේ ඉඳගෙන පාඩම් කරන්න ඕන කියන එක. ඉතින් ඒ දේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා බැලු බැලමටම කියන්න පුළුවන් මේක වටිනාකමක් එකතු කරන ක්‍රියාවක් තමයි කියලා. හැබැයි අපි මේකට ටිකක් විස්තරාත්මකව ගිහිල්ලා බැලුවොත් මෙයා කරලා තියෙන, මෙයා පළවෙනිටම පොතක් අරගෙන මේසෙගාවට ගිහිල්ලා ඉඳගෙන ආයෙත් මේ ඇඳගාවට ඇවිල්ලා එයාගේ කණ්ණාඩි දෙක ඇඳේ තිබිලා දිනා. කණ්ණාඩි දෙක අරගෙන ආපහු ගිහිල්ලා තියෙනවා එයාගේ මේසේ ගාවට. ඉතින් එතකොට අපිට මෙතනින් එන්න පුළුවන් නිගමනය තමයි එකවරම මෙයාට පොතයි කණ්ණාඩි දෙකයි අරගෙන එමේ හැකියාව තිබුණා. නමුත් මෙයා දෙවරකට තමයි මේ දෙක කරේ. ඉතින් එතනදී අපිට ඉතාම පැහැදිලි මේකවරක් මේ දෙවෙනියට ගිය චල්ලේ, එහෙම නැත්නම් මේ ආය කණ්ණාඩි දෙක අරන් ඉන්න ගිය වාරය ඇත්තටම මුල ස්ථානයේ සහ අග ස්ථානයේ ගත්තොත් කිසිම වටිනාකමක් එකතු කරලා නැහැ. ඉතින් මේ වගේ දෙයක් අපිට කියන්න පුළුවන් මේ දෙවෙනි චල්නය අනවශ්‍ය චල්නයක් කියලා. හරි, ඊළඟට අපි යමු වෙයිටින්, එහෙම නැත්නම් බලාගෙන සිටීමේ නාස්තිය. මං හිතන්නේ මේක විශේෂයෙන් හඳුන්වලා දෙන්න දෙයක් නෑ. යම් ක්‍රියාවක නියමිත වේලාව තුළ සිදු නොවීම නිසා තවත් කාර්යයක අකර්මණ්‍යම පවතින කාල වේලාව බලාගෙන සිටීම නැමැති නාස්තිය නියෝජනය කරනවා. මං හිතන්නේ මේකට ලොකුට උදාහරණ ඕන. අපි සමහර රාජ්‍ය ආයතන වලට ගියොත් අපිට අවශ්‍ය රාජකාරී කරන කට්ටියගේ ප්‍රමාදය නිසා කොයිතරම් නම් කට්ටිය පෝලිම් වල ඉන්නවද නේද? ඉතින් ඒක නිසා අපේ කාලේ ශ්‍රමය හැමදේම අපත යනවා. ඉතින් ධනය හැමදේම අපත යනවා. ඉතින් මං හිතන්නේ බලාගෙන සිටීමේ නාස්ති ගැන එතනින් එහා කියවීමට දෙයක් අවශ්‍ය නැහැ ඇත්තටම. අපි යමු ඊළඟ නාස්තිය වැඩිපුර නිෂ්පාදනය කිරීම, ඕවර් ප්‍රොඩක්ෂන්. ඉතින් මේකටත් මම අර කතා කරපු කලින් කතා කරපු දේම ගන්න පුළුවන්. අපි ඊට කලින් මේකේ අත දැක්වීමට ගියොත් යම් භාණ්ඩයක් පාරිභෝගික ඉල්ලුමට සාපේක්ෂව අනවශ්‍ය ඉක්මනින් අනවශ්‍ය වේගයකින් අනවශ්‍ය ලෙස විශාල ප්‍රමාණයක නිෂ්පාදනය වේ නම් එය වැඩිපුර නිෂ්පාදනයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මම අර කලින් කිව්වා වගේම අපි මම කතා කරා කලින් ඔයාලට වැඩිපුර තොග, එහෙම නැත්නම් අර කිරිපිටි නිෂ්පාදන උදාහරණයක් අපි තොග ගබඩා කරන කතාවක්. ඉතින් ඒ කතාව මේකට පැහැදිලි නිදසුණක්. අර අපි එතනදිත් කරේ ඇත්තටම වැඩිපුර නිෂ්පාදනය කරා පාරිභෝගික අවශ්‍යතාවට වඩා. ඉතින් ඒ නිදසුනම මේ වැඩිපුර නිෂ්පාදනය කිරීම කියන නාස්තියටත් ගත්ින්නට පුළුවන්. හරි, ඒ වගේම තමයි විශේෂම දේ තමයි විශාලම බලපෑම එල්ල කරන නාස්ති විදියටත් මේ ඕවර් ප්‍රොඩක්ෂන්, එහෙම නැත්නම් වැඩිපුර නිෂ්පාදනය කිරීම හඳුන්වන්න පුළුවන්. මොකද වැඩිපුර නිෂ්පාදනය කියන ක්‍රියාවලිය හරහා අනිත් නාස්තීන් 6ම ඇතිවීමේ හැකියාව තිබෙනවා. ඒක නිසා විශාලම බලපෑම එල්ල කරන නාස්ති විදියට අපිට මෙම ඕවර් ප්‍රොඩක්ෂන්, එහෙම නැත්නම් වැඩිපුර නිෂ්පාදනය කිරීමත් ගන්නට පුළුවන්. හරි, ඊළඟ නාස්ති වැඩි වැඩි කිරීම, එහෙම නැත්නම් ඕවර් ප්‍රොසෙස්. මොකද්ද මේ ඕවර් ප්‍රොසෙස්? යම් භාණ්ඩයක් නිෂ්පාදනයේදී පාරිභෝගික අවශ්‍යතාවට අමතරව තව ක්‍රියාවලි කිරීම වැඩි වැඩ ලෙස හැඳින්විය හැක. මේකට මම හිතන්නේ ඔයාලට මතක නම් මමගේ පළවෙනි වීඩියෝවේ තේ කෝප්පයක් සාදලා දෙන උදාහරණයක් ගැන තමයි කතා කරේ. එතනදී මම කිව්වා ඔයාලට මතක නම් තේ කෝප්පෙ හොදනකොට එකවරක් හේදීමේ හැකියාව තියෙද්දි වැඩි හොඳට කියලා තුන් වාරක් හොදපු කතාවක් මම කතා කරා. ඉතින් තුන් වාරක් වත්තටම හේදීමට අවශ්‍ය නැහැ. එකවරක් හේදුවා, තුන් වාරක් හේදුවා, ඒකේ හේදුණු කෝප්පයම තමයි. කිසිම වටිනාකමක් එකතු කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් අපිට කියන්න පුළුවන් වැඩි වැඩ කිරීමක් විදියට. අවසාන, එහෙම නැත්නම් හත්වෙනි
නාස්ති දෝෂ සහිත නිෂ්පාදන එහෙම නැත්නම් ඩිෆෙක්ට්ස් රිවර්ක් මං හිතන්නේ මේ දේ වුණත් නිෂ්පාදන අපි අර්ථ දැක්වීම ගත්තොත් නිෂ්පාදිත භාණ්ඩයේ தත්ත්වය පාරිභෝගිකය අනුමත නොකරන්නේ නම් ඒ දෝෂ සහිත භාණ්ඩයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මෙයත් මං හිතන්නේ අපිට බොහොම පැහැදිලි අපි නිෂ්පාදනය කරන භාණ්ඩයේ මොන හරි දෝෂයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒපේ පාරිභෝගිකය බාරගන්නේ නැහැ අපිට ඒ නැවත හදලා දෙන්න වෙනවා ඉතින් එතනදී කාලය ශ්‍රමය පිරිවැය හැම දෙයක්ම වැය කරන්න ඕන නිසා මෙය ඇත්තටම නාස්තියක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා ඔයාලට මේ නාස්තින් හත ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඉතින් අපි ලීන් සංකල්පය යටතේ ඊළඟ වීඩියෝ පටනුත් ඉතා ඔයාලට ගොඩක් වැදගත් මාතෘකාවක් මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ පට මාලාව තුළින් යම් දැනුමක් ලබා ගන්නවා කියලා සිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට මගේ ඊළඟ වීඩියෝ තවත් වීඩියෝ ඉස්සරහට බලන්න ඉගෙන යමක් ඉගෙන ගන්නට අවශ්‍යතාවය තිබෙනවා නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.